කරුවලට විලිසෙන්නට සඳ මඟ පෙන්වනවා. මේ රියස්ථා වේදිකාවේ එකට ගී ගයන ඔවුන් සරණ සඳසේ නිදහසට මඟ පෙන්වුවන්. අද මේ රියස්ථා වේදිකාවේ මේ මොහොතේ ඔවුන් දක්වන දස්කම් මේ නිජබිම මගේ මව්බිම තවත් බබලවාවි. එසේනම් මේ රියස්ථා වේදිකාව දැන් බාර වෙන්නේ ඔබටයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු ඔබටයි මේ වේදිකාව. ස්වීය අනන්‍යතාව තම අභිප්‍රායේ ගුවන්තොර විවර කරලන යතුරුසේ තබාගත් ඇසුරු කරන කාගෙන් හෝ උගත හැකි දහමක් වෙතොත් ක්ෂණයකින් සූක්ෂ්ම ලෙස උරා පෙරාගෙන ජීවිතය පොහොසත් කොටගත් වීරයෙකු මෙන්ම රසිකයෙකුද වී ඔහු ආවා. අහසටත් වඩා උසට දළුලන රියල් ස්ටාර් බලාපොරොත්තුව හද මානේ රුවාගත් වීරයෙකු ලෙස ඔබ දැල්ලූ නිදහසේ පහනින් මව්බිමේ දොළොස් මහම සිනහ උතුරන අසිරිය දැක දැකම දල්වන්න නැවතත් ඩේමියන් ප්‍රනාන්දු නම් විරල ගති ලකුණු හා බැඳුණු වීර තාරකාවනි, ඔබේ ආලෝකයද අගි අගි අපටම අගි. Duck and Gunner.
තෝරාගත් මේ ගීතයත් එක්ක මට විශ්වාසයක් තියෙනවා අපි හැම කෙනෙකුටම සෞම්‍ය පරිසරයක් උදා කරලා දුන්නා කියලා. කමානි ඩේමියන්, මොකද අද දවස පිළිබඳව ඔබේ අදහස? මම ඇත්තටම ආස කරපු එක දෙයක් තමයි මාස්ටර්ගේ තනුවක් කවදා හරි දවසක හොඳ වේදිකාවක ගයන්න. මේ දෙවෙනි අවස්ථාව මම මුලින්ම සුලන් කුරුල්ලෝගේ ඇහිවා. මේ දෙවෙනි අවස්ථාව අනිවාර්යෙන්ම ඒක අභියෝගයක්. ඒ අභියෝගයට මට ගොඩක් උදව් කරපු සමන්ත සර් සහ ඉන්දිකා උපමාලි, ඒ තින් මං හිතනවා යම් තාක් දුරට ඒ අභියෝගය මං ජය ගන්න උත්සාහ කරා කියලා. ඔව්, අපි බලමු ඒ අභියෝගය කොයිතරම් දුරට ජයගෙන තිබෙනවාද කියලා අපේ විද්වත් විනිසුරු මඩුල්ලෙන් අසා දැනගෙන. මම මුලින්ම කැමති යොමු වෙන්නේ විශාරද එඩ්වර්ඩ් ජයකොඩි ඔබතුමාට. මේ ගීයේ තියෙන මේ තනුවේ විශිෂ්ටත්වය, ඒ ස්වර පරාසය, ඔබට ඔබේ ශ්වසන පද්ධතිය මෙහෙවන්න තියෙන අවස්ථා ඉතාමත් භයානකයි. දැන් අමරසිරි පීරිස් මහත්තයාත් මේක ලස්සනට ගයලා තියෙනවා අපේ අපිට අහන්න මధుර විදිහට. ඉතින් මේ ගීය ඉවර වුණාම තමයි මම සුසුමක් හෙළුවේ. ඔබත් විශිෂ්ට අයුරින් මේ ගීය ගායනා කළා. ඒකේ ආය කිය යුතු දෙයක් නැහැ. ඔබට සුභ පතනවා. මම සේනාම් කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු ගායනා කළ ගීතයට කැමති ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාණෙනි ඔබගෙනුත් විනිශ්චයන් ලබා ගන්නට. මට හිතෙනවා ඩේමියන්, අනේ කේමදාස මාස්ටර් මෙතන හිටියා නම් කියලා. මට කේමදාස මාස්ටර් ගැන පුදුමාකාර ආදරයක් ඇති වුණා. ඔබ මේ ගීතේ නිවැරදිව ගායනා කරනවා දැකලා. ඔබ කිව්වා ලෙසින් ඔබ ඉතාම නිහතමානීව, ඔබ ඉතාම නිහතමානී රණවිරුවෙක්. ඔබ කිව් ලෙසින්ම සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි මේ දෙදෙනාම කේමදාස ඇසුරේ වැඩුණු අය. ඒ නිසා මේ ගීතයට මේ වාද්‍ය වෘන්දය සැපයූ පසුබිම මාස්ටර්ගේ ඇසුරේ නොහිටියා නම් සමහර විට සමන්ත පෙරේරාට ඒක කරගන්න බැරි වෙන්න ඉඩ තිබුණා. දැන් මාස්ටර් හැමතැනම ඉන්නවා. මාස්ටර් ඔබ තුලත් ඉන්නවා. මේ මොනතරම් යෞවනයේ ගීතයක්ද මේ ගීතය? ඔබට ලැබෙන ලැබීම මහා වාසනාවක් ඩේමියන්. මේ ගීතයේ ගමන් කරනකොට අර එඩ්වර්ඩ් කිව්වා ලෙසින්ම නූල යනවා වගේ හරේ පරිස්සමෙන් මේ ගායනා කරන්නට ඕනේ. නමුත් ඔබ ඔබේ නිරූපණයේ අපට පෙන්නවා ඔබට වගේ වගක් නැහැ කියලා. ඔබට මේ ගීතයේ අත්ඇඹුලක්සේ විශ්වාසයි. ඔබ හොඳින් මේ ගීතයේ ගායනා කරනු ලැබුවා. කේමදාස මාස්ටර්ගෙන් උපදෙසක් ගන්නට ඔබට පුළුවන්කම ලැබුණා නම්, කේමදාස මාස්ටර්ගේ ඇසුරේ පුහුණු වීමකට යෙදෙන්නට ඔබට ලැබුණා නම් අනේ මොන තරම් වාසනාවක්ද. නමුත් එතුමන් අපහැර ගියා. නමුත් ඩේමියන් මම විශ්වාස කරනවා ඔබට කේමදාසයන්ව සතුටු කරමින් මේ වේදිකාවේ තාදුරටත් රැඳෙන්න අයිතිය තියෙනවා. මම ඔබට ඉත්ත සිතින් සුබ පතනවා. සමන්නේ ඩේමියන්, මෙවැනි විනිසුරු මඩුල්ලේ උණුසුම් ප්‍රතිචාර ආශිර්වාදයන් නිරන්තරයෙන් එකතු වෙනකොට ඔබට මම හිතන්නේ තවත් මේ වේදිකාවේ රැඳී සිටින්නට බලාපොරොත්තු වැඩි වෙනවා ඇති නේද? ඔව්, අපි තවත් විනිශ්චයක් ඉතුරු වී තියෙනවා. විශාරද චම්පා කලහරි මාත්මිය, කමාන්ඩර් ඩේමියන්ගේ ගීතය සම්බන්ධයෙන් ඔබතුමියගේ මොන වගේ අදහසක් තියෙනවද? ඩේමියන්, මීට පෙර ඔබ රණවිරුවෙකුගේ තියෙන පෞරුෂය රැකගෙන දිගටම ආවා. අද මම දැක්කා වේදිකාව තුල දඩබ්බර කවුරක් කියන දෙයක් අහන්නට රංගධරෙක්. ඔබගේ ගායන ශෛලිය, ගීතය ගැන නෙමෙයි මම කියන්නේ, ඔබ ගායන විලාශය තුළින් මට රංගධරෙන් දෙදෙනෙක් මතක් වුණා. එවැනි දඩබ්බර චරිත වගේ රංගනය තුළින් අපට පෙනෙන, නමුත් සාර්ථක ගමනක්, අද්විතීය වගේම පූජනීය ගමනක් ගිය රංගධරෙන් දෙදෙනෙක් මම ඔබ තුළින් දැක්කා. මම දන්නේ නැහැ මගේ මේ කතාව වැරදිද ඔබතුමා පිළිගනීද කියන්න.
එකෙනෙක් කමල් අද්දරාරච්චි මහත්මයා. එතුමා ගීත ගායනා කරනකොට තර ස්ට්‍රින්ග් වෝක් එකයි ඊට වසර ගායනක මතකයත් එක්ක බලද්දි මගේ මේ පැත්තෙන් ඉන්න මෙතුමා. මෙතුමත් එවැනිම චරිතයක් ඔබ තුළ තිබුණෙත් එවැනි බොහොම මේ කෙලිල්ලොල් දඟකාර මන් දන්නේ දේමියන් තුලින් එහෙම දෙයක් දැක්කා. මෙතන හැබැයි රණවිරුවා අම අද දවසේ මේ විරුතර 12 දෙනාගේ ගායන කුසලතාවයන් රස විඳින්නට මේ විවිධත්වය පිළිබඳව හඬ අවදි කරන්නට අපිත් එක්ක ආරාධිත ශිල්පියෙක් එක්කසු වෙනවා. කැමතිව ඔබතුමාගේ හඬ අවදි කරන්නට. ඔබතුමාටත් හොඳට ගීත ගායනා කරන්න හැකියාව තියෙන බව අපි ශ්‍රී ලංකාවාසී අපි හැම කෙනෙක්ම දන්නවා. මේ ගීතය සම්බන්ධයෙන් මොන වගේ අදහසක් ඔබතුමාට තියෙන්නේ? ඒ කතාවට නම් මට ඒ තරම් ඉගෙනෙන්න බෑ. කොහොම වුණත් අද ඩේමියන් මාත්මයාගේ ගායනය ඇත්ත වශයෙන්ම මට හරි ආඩම්බරයක් හිතුණා. රණවිරු රියල් ස්ටාර් තුලින් මෙවන් විශිෂ්ට දක්ෂතා අපේ ජනතාව අතරට ඉදිරියට පැමිණෙන ලැබුණ අවස්ථාව. මේ ගීතය එඩ්වඩ් ජයකොඩි මහත්මයා කීවා වගේම ඉතාම අසීරු ගීතයක් ගායනයට. ඒ ස්වර පරාසයන් විහිදී තිබෙන ආකාරය, ඒ වගේම ඒ ගීතේ ඉතාම සියුම් තැන් තියෙනවා ස්පර්ශ කරන්න, ඒවා නොකළොත් ඒ ගීතේ අලංකාරය සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඩේමියන් මහත්මයා ඒ සියල්ලක්ම බොහොම පළපුරුදු වේදිකාව හුරු පුරුදු, ඒ වගේම ගායනයේ නිරන්තර පුහුණුව ලැබූ කෙනෙක් වගේ ඔහුගේ කටහඬ හරි විවෘතයි. ඔහු ගායනයේදී කටහඬ ඉදිරියට ලස්සනට විසිරුවා හරිනවා. ඒ අතරම ඔහු උච්ච ස්වරයන් ස්පර්ශ කරද්දී ඔහු නිවැරදිව ඔහුගේ ඒ ස්ථාවරය ඉතාම ලස්සනට පිහිටවන ඒ ඔක්කොම අලංකාරයන් එකතු කරලා ගායනයේ තියෙන විශිෂ්ටත්වයට ඔහු බොහොම සැහැල්ලු පියවර කිහිපයකින් පමණක් මේ ගීතයට ගැලපෙන ප්‍රසංගික බවක් වේදිකාව මත නිරූපණය කළා. ඔබ විශිෂ්ට ලෙස ගායනා කළා. ඔබ පැහැදිලිවම තරුවක්. ඔබටම අසුබ පතනවා. ඔබ ගායනා කළ ගීතයට විද්වත් විනිසුර මඩුල්ල ඉතාමත්ම උසස් ඇගයීමක් ලබා දුන්න කමාන ඩේමියන්. නමුත් සුහසක් ප්‍රේක්ෂක ඔබටත් යම්කිසි වගකීමක් තියෙනවා මේ සුපිරි රණවිරු තරුව මේ වේදිකාව ඉදිරියට ඇගෙන යන්නට. මම මතක් කරනවාද ඔබතුමා මතක් කරනවා? මම මේ 12 දෙනාගේ කණ්ඩායමට සුපිරි විරු තරුව ඩේමියන් ප්‍රනාන්දු නම් ඔහුගේ අංකය අංක 19 යොදා 77.70ට අඟහරුවාද උදෑසන 10ට ඔබට ඕනෑම තරම් SMS ප්‍රමාණයක් එවිය හැකි. එසේ නම් යලි වතාවක් මේ වේදිකාවේදී මුණ ගැහෙමු. All the best.